කිත්මිනේවා බොහොම අහිංසක සුන්දර යුවතියක්. ඔයාට කවුරු හරි කොල්ලෙක් යම්කිසි අසාධාරණයක් කළොත් ඔයා කියනවා මට එහෙම කරන්න එපා කියලා. කොහොමද ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ? Don't do me. නැහැ. Don't do me කියන්නේ. ඒතර මුල් කොටස හරි don't do කරන්න එපා. Do වලට පස්සේ නිතරම යෙදෙනවා it කියන පදය. Give වලට පස්සේ නිතරම එනවා it කියන පදය. Give it to me. That's right. මට ඒක දෙන්න. Give it to me. Change වලට පස්සේ නිතරම එනවා it කියන පදය. මේ විදිහට it එක නිතරම ක්‍රියාපදයකට පස්සේ එනවා. ඉතින් ක්‍රියාපදයට පස්සේ it එක එනවා නම් me දානකොට ඒක නිකන් දාන්න බෑ. To me කියලා දාන්න ඕනේ. ඒ අනුව don't do it to me. කොල්ලෙකුට වා කියන්න ඕනේ මට එහෙම කරන්න එපා. Don't do it to me. Don't do it to me. මට එහෙම කරන්න එපා. Don't do it to me. ඒක මට දෙන්න කිව්වොත් give it to me. අර it එක ආවොත් එතෙන්ට 2 එකක් ඇවිල්ලා තමයි me එක එන්නේ give it to me කියලා. හැබැයි නිකම්ම give me කියන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ. ඒතොර it එකක් ආවේ නැත්නම් give me ඒක give to me නෙවෙයි. දැන් මට රිද්දන්න එපා කියනකොට don't hurt me. Hurt. දැන් එතන 2 එකක් ආවේ නැහැ. ඒ නිසා hurt කියන ක්‍රියාපදයට පස්සේ me යොදනකොට 2 එන්නේ නැහැ. Don't hurt me. මට රිද්දන්න එපා. මට බනින්න එපා. Don't blame me. Blame to me කියන්නේ. මොකද එතන it එකක් ආවේ නැහැ. ක්‍රියාපදයට පස්සේ me දානකොට 2 ඕනේ නැහැ. Don't blame to me නෙවෙයි. Don't blame me. මට බනින්න එපා. ඉතින් පුතේ ඔබටත් පුළුවන් මගේ online ඉංග්‍රීසි පන්තියට ලියාපදිංචි වෙලා මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. අපේ නොමිලේ සම්මන්ත්‍රණයක් සඳහා මිහි පෙන්වා තිබෙන WhatsApp button එක click කරන්න. පාසල් දරුවන්ට සහ වැඩිහිටියන්ට වෙන වෙනම පන්ති හරිම සරලව හොඳට තේරෙන්න කියලා දෙනවා. Wish you all the best.